2001 ආණ්ඩුවේදී එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරාම රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැති හැටියට පත් කරන්න චන්ද්‍රිකා කැමති වුණේ නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය එවකට ජනාධිපති එතුමිය කිව්වා නෑ මම කැමති නෑ. නමුත් එතුමියට පත් කරන්න වුණා පාර්ලිමේන්තුව තුළ රනිල් වික්‍රමසිංහ මහත්තයාට බහුතරයක් තියෙන හින්දා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය අකමැත්තෙන් වුණත් හරි රජා රනිල් වික්‍රමසිංහ මහත්තයාව පත් කළා. ඊළඟට 2005 එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ බහුතරය ගත්ත ගමන් මොකද්ද කළේ චන්ද්‍රිකා මැතිණිය? චන්ද්‍රිකා මැතිණිය අගමැති කරන්න හැදුවේ කාවද? ලක්ෂ්මන් කදිරිගාමරුව අගමැති කරන්න ගියා. එතුමිය මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දෙන්න බැහැයි කියලා කිව්වා. එතුමිය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියන්නේ මගේ කැබිනට් එකේ ඉඳගෙන එළියට ප්‍රවෘත්ති දෙන රොයිටර් කෙනෙක් කියලා කිව්වා. මහින්ද මහත්තයාට නමකුත් දැම්මා චන්ද්‍රිකා. මහින්ද මහත්තයා මේ කැබිනට් එකට වාඩි වෙනකොට චන්ද්‍රිකා කියන්නේ රොයිටර් ඇවිල්ලා වාඩි වෙනවායි කියලා. එතකොට එහෙම එක්කෙනෙක්ට අගමැතිකම දෙන්න බැහැයි කියලා චන්ද්‍රිකා තදින්ම විරුද්ධව හිටියා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර මන්ත්‍රීවරු ගිහිලා චන්ද්‍රිකා මැතිණියට කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දෙන්න ඕනේ, එහෙම නැත්නම් අපි මේකත් එක්ක යන්නේ නැහැ කියලා කිව්වා. එතකොට එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමන් අකමැති කෙනාට අකමැත්තෙන් හරි ඒ බහුතරයේ තියෙන ඉඳ මහින්ද රාජපක්ෂ මහත්තයාට එහෙමයි 2005 අගමැතිකම දුන්නේ. ඒ පැටලෙවිල තවම යනවනේ. මහින්ද ජනාධිපති වුණාට පස්සේ චන්ද්‍රිකාගේ ආරක්ෂකයෝ අයින් කරා. චන්ද්‍රිකාගේ දීමනා කැපුවා. චන්ද්‍රිකා මැතිණිය තවම මහින්ද මහත්තයාට බයිනවා හොරා හොරා කියලා. ඒ දෙන්නට තවම එකතන වාඩි වෙන්න බෑනේ. ඒ වාඩි වෙන්න බැරි කාරණාව ඕක 2005 ඉඳන් තියෙන ප්‍රශ්නයක්. එදා අපි දැක්කා චන්ද්‍රිකා මැතිණිය කිව්වා මහින්ද මහත්තයාට කැමැතිකම දෙන්නේ නැහැ. එයා එතුමිය දෙන්න ගියේ කදිරිගාමර මැතිතුමාට. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට තමයි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන්ම මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්න කියලා කිව්වා. ඒක පිළිගන්න උනා චන්ද්‍රිකා මැතිණිය. එතකොට අපේ රටේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අනුව තමයි අගමැතිවරයා පත් කරන්නේ. එතකොට අද පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිතුමා ඒක අකමැතියි කියලා එතුමාට ඒක පැහැර හරින්න බෑ. ඒක පාර්ලිමේන්තුවේ බෞතරය විශ්වාසය දිනා ගන්න පුළුවන් එක්කෙනා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා නම් ජනාධිපතිතුමාට තියෙන්නේ වගකීම ඉෂ්ට කරන එක විතරයි. එතුමාට මුරණ්ඩු වෙන්න බෑ මේ මන් නෑ මං පත් කරන්නේ නෑයි කියලා. මේක හරියට පොඩි ළමයි අපි ඉස්කෝලේ යන කාලේ අරයා ටීම් එකට එනවා නම් මම එන්නේ නැහැ, මෙයා වාඩි වුණොත් මම මෙතන වාඩි වෙන්නේ නැහැ කියලා ඕගොල්ලන්ට මතක ඇති. අපි පොඩි කාලේ රණ්ඩු වෙනවා නේද? අපි ඉන්නකොට මේ මෙයා කැමති වුණොත් මේ මෙයාව මේ ගෲප් එකට ගත්තොත් මං එන්නේ නැහැ, අරයාව ගත්තොත් මං එන්නේ නැහැ කියලා අපි පොඩි කාලේ රණ්ඩු වෙනවානේ. මේ ඒ වගේ ප්‍රශ්නයක් බවට අද මෛත්‍රීපාල මහත්තයා මේක පත් කරගෙන තියෙනවා. එතකොට මේක මේ එතුමාට තේරෙන්නේ නැහැ. මේ දේශපාලනයේදී අපි කැමති වෙන්න පුළුවන්, අපි අකමැති වෙන්න පුළුවන්, දේශපාලනයේදී අපිට වැඩ කරන්න වෙනවා. දැන් චන්ද්‍රිකා මහින්ද මහත්තයාට කැමැතිම නැති කෙනෙක්නේ චන්ද්‍රිකාගේ. නමුත් චන්ද්‍රිකාට බෞතරයේ තියෙන මහින්ද මහත්තයාට බෞතරයේ තියෙන ඉඳ චන්ද්‍රිකාට පත් කරන්න සිද්ධ වුණා. එයා අකමැතිෙන් උනතර අකමැතිකම දීලා මහින්ද රාජපක්ෂත් එක්ක වැඩ කළා. 2001 අව රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවාට චන්ද්‍රිකා කැමති නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයේ තියෙන ඉඳ චන්ද්‍රිකා එකඟත්වයකට ආව, ඇවිල්ලා එයා වැඩ කරගෙන ගියා. එතකොට අදත් පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙනවා නම් මේ සිරිසේන මහත්තයාට තියෙන්නේ ව්‍යවස්ථාව අනුව ඔහුව පත් කරලා ඔහු එක වැඩ කරන්න. එතකොට ව්‍යවස්ථාව අනුව ඔහු පත් කරන්න බැහැයි කියලා කියනවා නම් මං කියනවා මේක ලොකු ප්‍රශ්නයක්, මේක ලොකු අර්බුදයක්. මේ අර්බුදයේ තුලදී අපි කියන්න ඕනේ ජනාධිපතිතුමාට, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ බහුතරයත් එක්ක වැඩ කරන්න ලෑස්ති නැත්නම් ජනාධිපතිතුමා ගෙදර යන්න ඕනේ. ජනාධිපතිතුමා ඉල්ලාස් වෙන්න ඕනේ. ඒක තමයි කරන්න පුළුවන් එකම දේ. මොකද ජනාධිපතිතුමාට බැරි නම් පාර්ලිමේන්තු බහුතරයක් එක්ක වැඩ කරන්න, ජනාධිපතිතුමා ලෑස්ති නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමත් එක්ක එකට වැඩ කරගෙන යන්න. එහෙමනම් ජනාධිපතිතුමා තීන්දුවක් ගන්න ඕනේ. ජනාධිපතිතුමා යන්න. අපි යන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මොකටද යන්නේ? අපිට පාර්ලිමේන්තු බහුතරයක් තියෙනවා. අගමැතිතුමා කියලා නැහැ ජනාධිපතිතුමත් එක්ක වැඩ කරන්න බෑයි කියලා. ඒ අපි කවුරුත් කියලා නැහැ අපේ කැබිනට් එකේ අපේ ඇමතිවරු. ඒතකොට ජනාධිපතිතුමාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මොකද මේ ප්‍රශ්නේ මතු කරන්නේ? එතුමානේ, අපි නෙමෙයිනේ. ඒක මතු කරන්නේ එතුමා. ඒතකොට එතුමාට පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායමත් එක්ක වැඩ කරන්න සිරිසේන ජනාධිපතිතුමා ලෑස්ති නැත්නම් සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන් ඉල්ලා අස්සලා ගෙදර යන්න.
ඊළඟට අපි ඊළඟට ව්‍යවස්ථාවේ ඒ කරන දේ අපිට කරගෙන යන්න පුළුවන්. එහෙම නොවී එතුමා මුරණ්ඩු වෙලා, එතුමා දිගින් දිගටම මුරණ්ඩු වෙවි මුරණ්ඩු වෙවි මට ඕන දේ තමයි මම කරන්න කියලා එහෙම කරන්න බෑ. ඒව කරන්න පුළුවන් එතුමාගේ ගේ ඇතුලේ කරන්න පුළුවන්. මේ රටේ ඇවිල්ලා එතුමාට ඕන දේවල් කරන්න බෑ. මොකද මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා, මේ රටේ නීතියක් තියෙනවා. ඒ සියලු දේවල් වලට අපි සියලු දෙනාම යටත්. ජනාධිපතිතුමාත් ඉන්නේ ව්‍යවස්ථාව යටතේ. එයා ව්‍යවස්ථාවට උඩින් නෑ. එහෙනම් එයා එතුමාත් මේ රටේ නීතිය, ආණ්ඩු ක්‍රම, ව්‍යවස්ථාව, ඒ සියලු දේවල් වලින් යටතේ ඉන්න පුද්ගලයෙක්. ඒ හින්දා එතුමා ඒක පිළිගන්න ඕනේ. එම පිළිග නොගියේ එතුමා දිගින් දිගටම ව්‍යවස්ථාවේ උල්ලංඝනය කරගෙන යනවා නම් මං හිතනවා ඊළඟ පියවරවල් වලට අපිට යන්න වෙනවා. ඒවා අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. එහෙමනම් ජනාධිපතිතුමා දිගින් දිගටම මුරණ්ඩු වෙලා මුරණ්ඩු වෙලා මේ රටේ තව තව ව්‍යවස්ථා අරුබුදේවල් ඇති කරගෙන එතුමා මේ ගමන් කරනවා නම් මං හිතනවා පක්ෂයක් හැටියට අපිට තව තීන්දුව තීරණ ගන්න වෙනවා.